අද තේමා බවට පත් වෙලා තියෙන ප්‍රධාන වශයෙන්ම මේ වන විට වෙළඳපොළ තුල වෙළඳපළේ මේ රටේ ප්‍රධානම බෝන වුණ රෝග රාශියකට හා ඒ වගේම මේ රටේ ජනතාවට පෝෂණීය මට්ටමින් ශක්තිවන්ත බව මට්ටමින් ජීවත් වීම සඳහා අවශ්‍ය වන ප්‍රධානම ආහාරය තමයි කුරක්කම්. එතකොට වර්තමානයේ මේ රජේ ප්‍රධානම බලකණු රාශියක්ම මේ කුරක්කම් වලට සමගාමීව කුරහන් සාටකේ දාගෙන ඉන්නේ. මොකද ඒ ආත්මීය බැඳීමක් රාජපක්ෂ වරුන්ත් එක්ක පුදුමාකාර ලෙංගතුකමක් ඔහුගේ ආත්ම බැඳීමක් තිබෙනවා මේ කුරහන්ත් එක්ක. ඒකත් එක්ක සනිටුවන්ගෙන් තමයි කුරහන් සාටකේ පළඳන්නේ. හැබැයි එතුමාලාට නොතේරෙන පැත්තක් තිබෙනවා. මේ කුරහන් සාටකේ දාගෙන හිටියට කුරහන් සාටකේට ගෞරවයක් දුන්නට හැබැයි විරදපොලේ කුරක්කම් මේ වෙලාවේ කලුනික හොයන්න බව පත්තිලා තිබෙනවා. හේතුව ඇයි? පෞගිය කාලේ මේ රටේ ආනින කරන ඉන්දියාවෙන් රෝගු සටවල ආනින කරන කුරක්කම් වලට ආනින තහනම දාලා ලංකාවේ වගා කරන්න වැඩපිළිලක් හැදුනේ නැති එකේ ප්‍රතිඵල නිසා තමයි ගරු ජනාධිපතිමනි ගරු වගමැතිමනි ඔබතුමාණන් කුරක්කම් රසයේ දිනපතා විඳගෙන අපි දන්නෝ සෑම තැනකම යන තැනකම සෑම තේමේසකම කුරක්කම් හැලපයක් කුරක්කම් ආනම අපි දන්නෝ ඔබතුමා ශක්තිවන්තව තේජවන්ත බව ඔබතුමාගේ ඉතාමත් ගරු ගාම්භීර පෙනුමක් තිබෙන්නේ කුරහන් බව අපි පිළිගන්නවා හැබැයි ගරු ජනාධිපතිමනි අගමැතිමනි මේ වෙලාවේ මිනිස්සුන්ට දියවැඩියා රෝගීන්ට කොලෙස්ටරෝල් රෝගීන්ට ඒ වගේම නිරෝගිමත් ජනතාවට පෝෂණීය වශයෙන් පාෂණ කුරහන් ගන්න තැනක් නැහැ මට මේ සම්බන්ධව මම මේ කරන අභියෝගයේ රජය විසින් බාර ගන්නවා නම් ඒක ඔප්පු කළ පෙන්නනවා නම් කුරහන් මම සූදානම් හෙට සිවිල් ක්‍රියාකාරීත්වයෙන් ඉවත් වෙන්න මේ මාත්‍රිකාව ගෙනල්ලා මාධ්‍ය ඉස්සරහා වීරෝ වෙන්න මෑන්ලා වෙන්න ප්‍රතිරූප හදා ගන්න රජයට චෝදනා කරන මේ රජයේ අවධානය වහා කඩිනමින් යොමු කිරීම සඳහා තමයි මේ හෙලි කිරීම කරන්නේ කුරක්කම් ආනේනේ නැවැත්තුව නම් ඔබතුමාලට තියුණා මෙතුමා දැන් සදාන් කරා පරිසර පද්ධති සුවිශාල වශයෙන් මේ බඩිරිඟු වලට අනිකුත් භෝග වගාවන් වලට මේ වන විට මහා පරිමාණ වශයෙන් සුද්ධ පරිත්‍ර කළා මහා විතර පරිසර සංවිධාන කෑගෝ ගන්න උපවාස දක්වා ඇවිල්ලා තිබෙනවා. එතකොට පෞවේ කාලා අපි දැක්ක මේ පත්‍රේ මේ දාලා තියෙන කුෂිකාර්මික සඳහා මේ ඉඩම් ලබා දෙනවා කියලා. එතකොට මේ කුෂිකාර්මික සඳහා ඉඩම් ලබා දුන්නු නම් එහෙනම් මේ වගා කරන්න ඕන මොනවද? ඔබලා ආනේනික වශයෙන් තහනම් කර කහ සහ උඳු සහ අනිකුත් දේ කුරක්කම් කුරක්කම් පළදාව ගන්න දවස් 105 යන්නේ මාස 3 මාස ආසන්න ප්‍රමාණයක් කියන්නේ ඔබතුමන්ලා ගිය මාර්තුවල මේක නැවැත්තු වෙලෙද කුරහන් වගා කරන්න ගත්තනා අද වෙනකොට මේ කුරහන් ප්‍රශ්නය මේ මාත් සාකච්ඡා කරගෙන ඉන්න අවස්ථාවක් නැහැ ග්‍රෑම් 400 කුරහන් පැකට් එක රුපියල් 320යි කුරක්කම් කිලෝ එකක් වෙන රුපියල් 1000 කුරක්කම් සාටකේ දාගත්ත මාත්තුරුනේ කුරක්කම් කිලෝ එක රුපියල් 1000යි වෙනද පොලේ මිනිස්සු කුරක්කම් පැකට් එක අරන් බලලා නැවත එහෙම කඩේට දිරනවා සීමිත පිරිසක් ඉන්නවා ප්‍රධාන අලවිජාලයේ සපයන කෙනෙක් තමයි මාතර ප්‍රධාන පෙළේ ඔය කර්මාංශාලා සපයන හරිස්චන්න කර්මාංශාලා අපි යෝගි විවසුවා කුරහන් වෙළඳ පොළට දාන විදියත් ඉල්ලුමට සැපීම විදියත් දීගන විදියක් නැහැ ඇයි ලංකාවේ කුරක්කම් ගොවියෝ නිෂ්පාදනය කරාට ඒක වෙළඳ පොළට එනකොට ඒක කුරක්කම් කිලෝ 100ක් ගත්තොත් කිලෝ 50 තිනි වැලි ඇයි අස්වැන්න නෙලීමේ ක්‍රියාවලියේදී උසස් නවීන තාක්ෂණය භාවිතා නොකිරීම නිසා අන්න කුරක්කන් සමග වැලි මිශ්‍ර වෙනෝ ඒක වෙළඳ පොළට දැම්මොත් පාරිභෝගිකය අපහසුතාවපත් වෙලා වෙළඳ නාමයේ කඩාවැට නිසා ඔවුන් කුරක්කන් මේ වන විට වෙළඳ පොළට දැමීම සීමා කරලා තිබෙන ප්‍රධාන පෙළේ ආයතන මේ ඇත්ත ඒ නිසා අපි කියන ජනාධිපතිවරයාට අගමැතිවරයාටත් වහාම බඩිරිඟු නෙමෙයි තමන්ගේ ගජමිතුරන්ට කෙහෙල් වගා කරන්න නෙමෙයි මේ අනුකූත වගාමල් නෙමෙයි අපි ඉල්ලා සිටින කරුණා කළා කුරක්කන් වගා කළා ඉදිරි මාස 3 ඇතුළත මෙරටේ මේ කුරක්කන් හිගට විසඳුම වහාම ලබා දෙන්න එහෙම නැත්නම් වහාම ආනයනය කරන්න අද බෝනික්කද අරකද මේකද සේරම කුඩු වණම් මණන් සියල්ල මේ රටේ තියෙද්දි මේ රටේ මිනිසුන්ගේ මේ බෝනවන් රෝග වලින් ආරක්ෂා වීම සඳහා ඒ වගේම පෝෂණීය පැත්තෙන් දීම සඳහා විශේෂයෙන්ම අගමැතිතුමාගේ ප්‍රියතම ආහාරය වන කුරක්කන් ටික මේ විදිහට වෙළඳ පොළට හිග කිරීම සහ මිලගණන් ඉහළ දැමීම මොනතරම් අසාධාරණද මොනතරම් අයුතු සාගත කියලා මේලා රජේ ප්‍රශ්න කරනවා මෙන්න මේවා මේ රටේ ප්‍රශ්න අපි ජනාධිපතිතුමාට කියනවා ඔබතුමා ලක්ෂ ගණන් දීලා උපදේශකවරු සියලු දෙනෙක් තියන් ඉන්නෝ මේ එක උපදේශකයෙක් කියනවාද රාජපක්ෂ පරම්පරාවෙත් එක්ක ආත්ම බැඳීමක් තියෙන කුරහක්කම් වල වෙරඳපොලේ මෙන්න මේ මිලගණන් වැඩි වෙලා කුරක්ක හිගයක් තියෙනවා ඔබතුමාට ඔය එකෙක්කත් ඇවිල්ලා කිව්වද ඔය දිනපතා තියෙන පරි සමාලෝචන වල කියනවාද අපි ඒ නිසා කියන ජනාධිපතිතුමාට වහාම මේ කුරක්කම් ප්‍රශ්නේ සම්බන්ධව
දඩියව දාන යොමු කළා අර අසරණ දීවැඩියා රෝගීන්ට කොලෙස්ටරෝල් රෝගීන්ට සහ නිරෝගී මත් ජනතාවට ඒ කුරක්කන් ආහාර ගැනීම සඳහා අවශ්‍ය වෙළඳපොළට අවශ්‍ය වෙන සැපයුම ලබා දීලා ඒක මිල ගන්න අඩු කළා වැඩ බිල් හදන්න කියන එක සිවිල් ක්‍රියාකාරී හැටියට අපි මෙයලා මතක් කරනවා අනිත් පැත්තෙන් තියෙන කහ මේ සිද්ධිය වගේ එදා ඉඳලම දැන් මේ කතා කරනවා දැන් මේ කහ ප්‍රශ්න ගැන තව අවධානය යොමු කරේ නැහැ කහානේ නැවැත්තුවා වගා කරන්න ගුවා මිනිස්සු දාන වගා කළා මග දෙපස මරුටි කාර්වලයි අරවයි මෙවැත් තියාගෙන කහ ගඩොල් ගහගෙන ඉන්නෝ අලවි වෙන්නේ නැහැ කිලෝ එක 700යි අමු කහ අරන් ගිහිල්ලා කොහොමද කහ ගඩොල් බවට පත් කරගන්නේ කියලා මේ රටේ 100 ජනතාවෙන් 160ක් සාමාන්‍ය දන්නේ නැහැ මේ කහ ටිකක් මම ගෙන්වාද පෙන්වන්න මේ තියෙන්නේ අපේ ගෙදර මේ හදපු කහ මේ ගෞරව මාධ්‍යනි මේ කහ ටික අරගෙන තම්බල මේක වේලලා කුඩු කරලා ගන්න ඕන එතකොට මේ කහ ග්‍රෑම් 250ක් අමුයෙන් අරගෙන තමයි වේලලා මෙතන තියෙන කහ ග්‍රෑම් 25යි කහ ග්‍රෑම් 25යි තියෙන්නේ එතකොට හිතාගන්න රුපියල් 700 කහ කිලෝ එකක් දීලා ග්‍රෑම් 150ක් 100ක් වගේ ගන්නකොට එතකොට කිලෝයක් කියලා රුපියල් 7000 කරුණා කරලා මේ කහ හදාගන්න ක්‍රමයේ ඉස්සෙල්ලා මාධ්‍ය මගින් කියා දෙන ගෘහණියන්ට ඔය පබ්ලිෂ් සිල්ලා ඇතුළු ඔය සුපවේදියෝ ඉන්නෝ ඔය ඇවිල්ලා චීනු කන ඉංග්‍රීසි කන කෑම නෙමෙයි ඉස්සෙල්ලා ගෙදර කහ කුටි හදාගන්නේ කොහොමද කියලා ගෘහණියන්ට මාධ්‍ය මගින් දබා දෙන්න ඒ අවශ්‍ය වෙන දැනුම ලබා දෙන්න ඊට පස්සේ ඔය ගොඩවල් දවස් දෙකකින් ඉවරයි මිනිසු දන්නේ නැහැ කහ හදාගන්න ක්‍රමේ මිනිසු දන්නේ මේක අරන් ගිහිල්ලා ප්‍රතිකපල ව්‍යංජන දානවා කියලා එහෙම දන්නේ නැහැ එහෙම දන්නේ නැහැ එනිසා ජනාධිපතිතුමනි ඔබතුමාලම එක එක මිත්‍යා දෘෂ්ටිය පස්සේ ගිහිල්ලා මේ රටේ ප්‍රධානම වන භෝග මේ රටේ ප්‍රධානම වන ආහාර වලට බරපතල අසාධාරණයක් කළ දිනෝ දනදා මාලිගාවේ උදේ දබල් තේවාවට කහ දියරේ නාමන සියලු ව්‍යාපාරික විශේෂයෙන්ම මුස්ලිම් සහ තමිල ව්‍යාපාරික කහ දියරෙන් තම වෙනසල නාමන හැබැයි ඔබතුමාලා කහ ආදානාගාරදල දවල අලුගල දානෝ දේවසාප ඒ හින්න තමයි රජය ගන්න ගන්න වැඩ පිළ හැම එකම අසාර්ථක වෙන්නේ ඇයි දෙයිය කෝපයෙන් වැඩ තමයි උඩ ඉන්නෝ යම් කිසි කොටදා ඒ හින්දා මේගොල්ලෝ ගිහිල්ලා හැම දේවාල ගන්න පන්සල් ගන්න හැරෙ මේ ගිහිල්ලා සේරම දේවාල ගන්න යම් විශ්වාසයක් තියෙන ඉඳන් ඒ නිසා පිල්ලාසෙන කරුණා කළා මේ කහ සම්බන්ධව උපරිම සිල්ලර මිලක් තීරණය කරන අමුකහ වලට ඒකම මේ කහ අමුකහට ගෙදර අරන් ගිහිල්ලා හදාගෙන ක්‍රමයේ සම්බන්ධව කුසිකර්ම මාත්‍යංශය ආහාර පාන ඒකකයේ ඒ සම්බන්ධව ජනතාව දැනුවත් කරන්න